සංගීත කතාවට ආදරය කරන ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් ඉදිරියේදී කල්පනා සේනගෙන් කෙලින්ම අහන කරණාවක් ගැන තමයි මම අද වීඩියෝ එක තුලින් කතා කරන්නට උනන්දු වෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරණීය මතක් කිරීමක් කරන්නට කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්නට කැමැත්තක් ඇති වෙලා තිබෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න, විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියලයි මම අද video එක තුලින් කතා කරන්නේ. ඉතින් කොහොම වුණත් ඔයා මෙන්න මේ වගේ කාරණාවක් හොඳටම දැනගෙන ඉන්නවා කියන දේ ගැන අපිට අමතක කරන්නටම පුළුවන් කමක් නැහැ කියන දේ ගැන තමයි අද මතක් කරන්න ඕනේ. කල්පන ඒ වගේම කල්පනගේ තාත්තේ හිතන් හිටියේ මේ හැමදේම දැන් ඉදිරියට වෙනස් වෙයි කියලා. ඒ කියන්නේ මේ හැමදේම වෙනස් වෙනවා කියන එකෙන් අපි අදහස් කරේ මෙන්න මේ වගේ කාරණාවක් විත්තිය මම මෙතනදී ඔයත් එක්ක කතා කරනවා. දැන් ඉතින් කල්පන ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා තමන්ට පුළුවන් වේවි කියලා ඉදිරියට සේනුව බඳින්න. හැබැයි දිගින් දිගටම අසේනි මෙන්න මේ වගේ කාරණාවක් කතා කරන්න පටන් අරගෙන තිබෙනවා. ඒ තමයි තමන්ට පුළුවන් කමක් නැහැ අනිවාර්යයෙන්ම ඔන්න ඔය කල්පනාවක් අසහද බඳින්න. තමන්ගේ තාත්තට කිව්වා, අම්මට කිව්වා, මේ කාට කිව්වත් හැබැයි මේ කිසිම දෙයක් ගැන තේරුම් ගන්නට මේ වෙලාව වෙනකොට කිසිම දෙයක් ගැන බලාපොරොත්තුවක් තියාගන්නට කටයුතු කරලා තිබුණ නැහැ කියන දේ ගැන තමයි අපිට මෙතනදී සාකච්ඡා කරන්නටත් පුළුවන්කමක් ඇති වෙලා තියෙන කියන කාරණාව මට ඔයත් එක්ක කතා කරන්න පුළුවන්කමක් තිබෙනවා. කොහොම වුණත් කල්පන ගෙදර ආපු වෙලාවක අසේනි කෙලින්ම කියන කතාවක් තියෙනවා. ඒ තමයි අනිවාර්යයෙන්ම තමන් කොහෙත්ම කැමැත්තක් නැහැ කියන දේ ගැන. ඒ තමයි තමන්ට කොහෙත්ම කැමති වෙන්න පුළුවන් කමක් නැහැ අසේනි කියන්නේ කල්පනාව වහ කරගන්න. අන්න එතකොට ඇත්තටම කල්පන්ට මේ වෙලාවේදී ලොකු තරහක් යනවා කියන එක කියන්න පුළුවන්. එහෙම තරහක් ගිහිල්ලා ඒ කියන්නේ තමසිට මාව කසාද බඳින්න බැරිද, මොකද්ද මගේ තියෙන අඩුපාඩුව කියලා කෙලින්ම අහන්නට නියමිතයි කියන කාරණාව තමයි මම අද වීඩියෝ එක හරහා සාකච්ඡා කරන්නට කැමැත්තක් ඇති කරගන්නේ. ඉතින් කොහොම වුණත් තව දෙයක් ගැන මම මේ වෙලාවේදී අනිවාර්යයෙන්ම ඔයත් එක්ක කතා කරන්නට සූදානමක් ඇති කරගන්නවා. මොන වගේ දෙයක් ගැනද අපි මෙතනදී කතා කරන්නේ? ඒ කියන්නේ අසේලත් මෙතෙන්ට එනවා. අසේලත් අසේන්ටම වනිනවා. හැබැයි ඒ වුණාට අසේනි මේ වෙලාවෙත් තමන්ගේ තාත්තටත් කියන්නේ කල්පනාවෙන් උනත් තමන්ට මේ වගේ දේවල් අහගන්න වෙලා තියෙන්නේ අනිවාර්යයෙන්ම තමන්ගේ තාත්තලාගේ අම්මලාගේ වැරදි නිසා කියලා. ඒ නිසා තමන් මෙතනින් එහාට ඔය කට්ටිය කියන කිසිම දෙයක් අහන්න සූදානමක් නැහැ කියන එක තමයි මෙතනදී මතක් කරන්නට කටයුතු කරන්න කියන බලාපොරොත්තුව අපිට තියාගන්නට පුළුවන් කමක් ඇති වෙනවා.